ජාත්‍යන්තර වෙසක් දිනේ නියම නම් කරගත්තේ ලංකාවේ හිටිය බෞද්ධෙක් නොවුනත් ක්‍රියාවෙන් නාමික බෞද්ධෙක් නොවුනත් ක්‍රියාවෙන් බෞද්ධෙක් වෙච්ච අපි අතිශයම ගරු කරන මගේ පෞද්ගලික මිත්‍රයෙක් වෙච්ච ජනාධිපති නීතිඥ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර මැතිතුමා. අද මේ වෙසක් පිළිබඳ ජාත්‍යන්තර දෙන පණිවිඩය ඔබ ඇහුවා. අපි ඒක දෙයාකාරක විකෘති කරලා තියෙනවා. මොකද පළවෙනිම විකෘතිය තමයි බෞද්ධ විරෝධියෙක් මේ වෙසක් උත්සවයේ ප්‍රධාන මුත්ත බවට පත් කරන් තියෙනවා. නරේන්ද්‍ර මෝදි කියන්නේ කවුද? RSS කියන සංවිධානයේ පූර්ණ කාලීනික ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරපු කෙනෙක්. තමන්ගේ බිරිඳව අත්හැරලා පූර්ණ කාලීනව ගිහිල්ලා RSS සංවිධානයේ කටයුතු කරපු කෙනෙක් නරේන්ද්‍ර මෝදි. මේ RSS කියන්නේ මොකක්ද? Hinduන් බෞද්ධ දාමයට හැරෙනවාට විරුද්ධව ඉන්දියාවේ ක්‍රියාකාරීම සංවිධානය. බෞද්ධ ධර්ම චක්‍රයේ ඉන්දියානු ජාතික කොඩියට යොදා ගැනීම නිසා ජාතික කොඩිය ප්‍රතික්ෂේප කරපු සංවිධානය. බෞද්ධයෙක්ට ආචාර්ය අම්බේద్කර් ඉන්දියාව වෙනුවෙන් නිර්මාණය කරපු ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරපු සංවිධානය. ඉන්දියාවේ සිටි කීර්තිමත්ම බෞද්ධයා වෙන අශෝක අධිරාජයාගේ අශෝක ස්තම්භය ඉන්දියාවේ රාජ්‍ය ලකුණ විදිහට තෝරා ගැනීම ප්‍රතික්ෂේප කරපු සංවිධානය. ඒ වගේම ඒ අය මතයක ඉන්නවා එදා අශෝක අධිරාජයා ඉන්දියාව බෞද්ධ කරේ නැත්නම් අශෝක අධිරාජයාගේ පණිවිඩය විදිහට ලෝකෙට හින්දු දාම ගියා නම් අද ඉන්දියාව සංස්කෘතික ආධිපත්‍යයක් ලෝකේ පවත්වා ගන්නවා. ඒක බැරි වුණේ මේ බුදුදහම නිසායි කියලා. ඒ වගේම එයා විශ්වාස කරනවා 6 වන සේවසේදී ඇතිවෙච්ච මුස්ලිම් ආක්‍රමණය නිසා තමයි ඇෆ්ගනිස්තානයේ, පකිස්තානයේ, බංගලාදේශ වැනි ප්‍රදේශ අද මුස්ලිම් රටවල් බවට පත් වෙලා තියෙන්නේ. ඉන්දියාව විශාල මුස්ලිම් පිරිසක් ඉන්නේ. හැබැයි එදා අහිංසක බුදුදහම වෙනුවට රණකාමී හින්දු ආගම රටේ බෞද්ධරේග ආගම වී තිබුණා නම් මේ ආක්‍රමණයට අවිංසාවාදීව නැතුව රණකාමීව මුහුණ දෙන්න තිබුණා. එහෙනම් ඉන්දියාවට මුස්ලිම් ආධිපත්‍යයක් එන්නේ නැහැ. හින්දු ආධිපත්‍යය මීට වඩා ප්‍රබලව ඉන්දියාව ස්ථාපිත කරගන්න තිබුණා කියලා. ඉතින් හැම විටම හැම ප්‍රශ්නේදීම බෞද්ධ විරෝධී කෝණයෙන් බලපු RSS සංවිධානයේ පූර්ණ කාලීනය බෞද්ධ ලෝක වෙසක් උත්සවයේ ප්‍රධාන මුත්ත කර ගැනීම බෞද්ධයන්ට කරපු සරදමක් විදිහට අපි දකිනවා. දෙවනුව මේ ලෝකේ තේරවාදී බෞද්ධ රටවල් 5ක් තියෙනවා. ඒ වගේම තවත් මහායාන තන්ත්‍රයාන බෞද්ධ රටවල් ගණනාවක් තියෙනවා. මේ රටවල රාජ්‍ය නායකයෙකු ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා කර නොගෙන අබෞද්ධයෙක් ප්‍රධාන අමුත්තා කරගත්තේ මේ ලෝකයේ බෞද්ධයෝ නෑ කියන පණිවිඩය දෙන්නද? අපේ තායිලන්තේ, මියන්මාරේ, ලාඕසේ, කාම්බෝජේ, වියට්නාමේ, තායිවානේ, ඒ වගේම කොරියාව, මේ වගේ බෞද්ධ රටවල්, ජපානේ, සිංගප්පූරේ සපපාවා බෞද්ධරේ බෞද්ධ. ඉතින් මෙවැනි රටවල් තිබියදී අබෞද්ධ රටක අබෞද්ධ අබෞද්ධ රටක බෞද්ධ විරෝධී නායකයෙක් වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා කර ගැනීම බෞද්ධයන්ට කෝචොක් කිරීමක් විදිහට මම දකිනවා. තුන්වෙනුව අද ලෝකෙම මේ තේරවාදී බුදුදහමේ මූලස්ථානය නැත්තම් පිරිසුදු බුදුදහමේ මූලස්ථානය ලෙස සලකන ලංකාවේ වෙසක් සැමරීම දිහා බලන්න. වෙසක් කියන්නේ මොකද්ද? බුදුදහම කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ලංකාවේ මොකද්ද තියෙන්නේ? පින්වත් වෙසක් මගුලක් නෙවෙයි, ප්‍රීති වෙසක්. කූඩු ටිකකට එලිපත්තු කිරීම වෙසක් කියලා කියන්න ගත්තේ මේ සැනකෙළි වෙසක ආවේ මෑත කාලේ. වෙසක් වලින් ලබා දිය යුතු පණිවිඩය මොකක්ද? අපි මේ ප්‍රීති වෙන්නේ බුදුරජා සිදුවත් කුමාරයාගේ උපත, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම වගේම අමතක කරන්න එපා මේ ලෝකයට වැඩිම දැනුමක් ලබා දුන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ toy වෙසක් දවසේම. මේක හුදු සැනකෙළියක් නෙවෙයි. හැබැයි අපි අතීතයේ වෙසක් සමරපු දානමේ පැත්ත, සීලමේ පැත්ත පින්වන්න. මේ අහිංසක සත්තුන්ට අපි දක්වපු ආදරේ, එදා දේවානම්පියතිස්ස රජතුමාගේ තමන්ගේ ඊතල පොළවේ ගහලා සත්ව හිංසාව නතර කරපු තැනින් අපේ රටේ තියෙන සත්ව හිංසාව, අපේ රටේ කොච්චර මිනිස්සු කරුණාවන්තද? මේ රටේ තරම් ලේ දන් දෙන, මේ රටේ තරම් අනිත් මිනිස්සුන්ට කෑම බීම දෙන, එදා ගංවතුරක් ආවම, සුලි සුළඟක් ආවම, ඒ වගේම සුනාමි ආවම අපේ හැසිරිච්ච විදිහ, විශේෂම පන්සල ආගම් ભેදෙන්, ಜಾති ભેදෙන් තොරව විපතට පත් වෙච්ච කට උදව් කරපු ආකාරය, මෙන්න මේ රටේ තියෙන මහා බුදුදහම නිසා අපට ලැබුණු මහා ගුණ සමුදාය, බුදුදහමෙන් අපේ රටේ සංස්කෘතියට ඇති කරපු බලපෑම හුවා දක්වන වෙසක් උත්සවයක් වෙනුවට බටීර රටවල දැකිය හැකි ආකාරයේ තවත් එක් සැනකෙළියක් බවට වෙසක්පත් කිරීමෙන් ජාත්‍යන්තර වෙසක් උත්සවයේ සැමරීමට ලංකාවට ලැබුණු මහඟු අවස්ථාවෙන් ලංකාවේ අපි කවුද, බුදුදහමෙන් අපට කරලා තියෙන වෙනස මොකද්ද කියන පණිවිඩය ලෝකෙට ලබා දීමට ලැබිච්ච සුවර්ණමය අවස්ථාව අහිමි කරගෙන තිබෙනවා.
නරේන්ද්‍ර මෝදිගේ ඉතිහාසය පොඩ්ඩක් හැරලා බැලුවනම් මේ ලෝකේ තව බෞද්ධ රටවල් කොහෙද තියෙන්නේ කියලා බලන්න භූගෝලය පොඩ්ඩක් අධ්‍යයනය කරා නම් නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙනුවට බෞද්ධ නායකයෙක් වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්ත කරගන්න තිබුණා. මේ නරේන්ද්‍ර මෝදි තෝරා ගැනීම හරහා ඉන්දියානු ගැති බවට අමතරව ඉතිහාසය සහ භූගෝලය පිළිබඳ මේ ආණ්ඩුවේ දැනුම බිඳුවයි කියන එකත් ලෝකෙටම පෙන්නුම් කරලා තියෙනවා.